පින්වත්නි මායා කියලා කියන්නේ මාර කියලා කිව්ව ගමන් ඔබට මතක් වෙන්නේ සමහරට කරදරකාරයෙක් ඔබට වද දෙන සිද්ධියක් ඇත්තටම මාර කියන වචනේ අර්ථයත් පින්වත්නි වද දෙනවා කියන තේරුම තමයි දුක් දෙනවා කියන තේරුම තමයි එතකොට බුදුදහම උගන්වන මාරයෝ කී දෙනෙක් ඉන්නවද මාරයෝ පහක් ඉන්නවා පංච මාරෝ ජිතෝ නාතෝ එහෙමයි කිව්වේ පස්මරුන් දිනු බුදුරජාණන් වහන්සේගෙන එතකොට මොනවද මේ පංච මාර කියලා කියන්නේ අපි මේ විදිහට ඉස්සර කරොත් ස්කන්ධ මාර ක්ලේශ මාර දේවපුත්ත මාර මච්චු මාර අபிසංකාර මාර මේ විදිහට මායя කියන සංකල්පය අපිට කාරණා පහක් යටතේ කාණ්ඩ කරලා පෙන්නන්න පුළුවන් එතකොට මොනවද මේ ස්කන්ධ මාර කියලා කියන්නේ පංචස්කන්ධය රූප වේදනා සංඥා සංකාර විඥාන හිතන්නකෝ දැන් ඒ රූප කියන කොටස අරගෙන රූප කිව්ව ගමන් ඔබට පැහැදිලි මේ භෞතික කාය කියලා හිතන්න ඇස කන නහය දිව ශරීරය කියන භෞතික කොටස ගැන හිතන්න එතකොට ඒ භෞතික කොටස ආධ්‍යාත්මික කයත් එක්ක එකතු වෙලා තියෙනකොට නැත්නම් ආධ්‍යාත්මික ඉන්ද්‍රියයන් එක්ක එකතු වෙලා තියෙනකොට කියන්නේ පණ තියෙනකොට මිනියකට රිදෙන්නේ නැහනේ පණ තියෙනකොට මේ රූප කාය අපිට වද දෙන හැටි හිතන්න දැන් මිනිස්සු කියනවා ඔළුව රිදෙනකොට මාර ඔළුවේ කැක්කුමක් තියෙන කියලා වචනෙත් හරිනේ ඇත්තටම ඒ හිස කියන ඉන්ද්‍රිය නැත්නම් මේ කය ඇතුලේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන ශක්තියකින් හැදිච්ච කොටස් තියෙනවා ඒ වගේ හැදිච්ච කොටස් තියෙන්නේ ඒවා අපිට දුකක් දෙන්නේ මොකද ඒවා දිරනවා ලෙඩ වෙනවා මේ බඳු ස්වභාවයන්ගෙන් යුක්තයි ඒ නිසා ඔළුව රිදෙනවා ඊළඟට අපි කියමුකෝ දත් කැක්කුම මාර දත් කැක්කුමක් තියෙන කියනවා හරියටම හරි දත් කියන්නේ මාරේ තමයි එතකොට හදිසිය බලන්නකෝ නියපොත්තක් ගැලවුණොත් මාර අමාරුවක් තියෙන කියනවා දැන් වචනේ හරියටම හරි පින්වත්නි ඇත්තටම කෙස් ලොම් නිය දත් සම මස් නහර ඇට ඇට මිදුළු ආදී කොටගත් 32ක් කුණු වලින් හැදිච්ච නුඹේ මගේ ශරීරය කියලා කියන්නේ අපිට මා දුකක්මයි. මොකද ඒක අපිට කැමති විදියට තියාගන්න බැරි එක එපමණක් නෙවෙයි. ඒ වෙනස්කම් වලට භාජනය වෙද්දී අපි අකමැති අද්දකින් වල අපිට දුක් වේදනාවක් දැනෙනවා. දැන් හිතන්නකෝ. බඩගින්න මාරයක් නෙවෙයිද කියලා. බඩගින්න මාරයක්. මාර බඩගින්නක් තියෙනවා. නිදිමත මාර නිදිමතක් තියෙනවා. මිනිස්සු මේ මාර කියන වචන උතෙන්ට දැන් මේ කරුණ දැනගෙන නෙවෙයි. නමුත් ඒකේ ගැළපීමක් තියෙනවා කියලා මම මේ ඔබට කියන්නේ. ඇත්තටම මේ කය නඩත්තු කර ගැනීමත් පීඩාවක් තමයි. මේ විදිහට ගත්තාම මේ භෞතික කය නඩත්තු කර ගැනීම ඇතුළේ අපි විඳින පීඩාව. මේ රූපස්කන්ධය මාරයක්ම තමයි පින්වත්නි. නවදුරකින් කුණු ඇහෙන මේ ශරීර කූඩුව අම්මගේ කුසේදී සකස් වෙලා මේ තත්වයට පත් වීම දක්වා අපිට සැපක් ගෙන දුන්නයි කියලා කවුරු හරි හිතනවා නම් පින්තුනික ලොකු වැරදීමක්. මේක නඩත්තු කර ගැනීම සඳහා දුක් විඳා විතරමයි. මතක් කරලා බලන්න මං කියනවට.